භාග්‍යතුන් වහන්සේගේ සුවිශේෂී රැකවරණයක් මේ රටට තියෙනවා. හේතුව තමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ බුද්ධ රාජ්‍ය කියල කියන්නේ සක්වලවල් කෝටි ලක්ෂයක්. දෙක තමයි බුද්ධ රාජ්‍ය. ඉරවල් කෝටි ලක්ෂයක්, හඳවල් කෝටි ලක්ෂයක් පායනවා බුද්ධ රාජ්‍ය ඇතුළේ. මනුස්ස ලෝකත් කෝටි ලක්ෂයක් තියෙනවා බුද්ධ රාජ්‍යයක. එතකොට මේ බුද්ධ රාජ්‍ය ඇතුළේ ඒ මනුස්ස ලෝක කෝටි ලක්ෂයේම ජීවත් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝම තමයි. එතකොට අපේ බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා මේ කෝටි ලක්ෂයක් සක්වලීම වැඩ ඉන්නවා. මොකද මේ කාරණාව ධර්මයේම පැහැදිලි කරනවා. නමුත් සමහර සක්වලකට ලැබුණේ එක කේශ ධාතුන් වහන්සේ නමක් විතරයි. දෙවියොත් මිනිස්සුත් වඳින්නේ ඒ කේශ ධාතුන් වහන්සේ නමට. සමහර සක්වලකට ලැබුණේ එක ලෝම ධාතුන් වහන්සේ නමක් විතරයි. සමහර සක්වලකට අබෑටයක් වගේ ඉතා කුඩා ධාතුන් වහන්සේ නමක් විතරයි. නමුත් මේ මංගල සක්වල මේ සක්වලට විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරනවා සුවිශේෂී ධාතුන් වහන්සේලා හත් නමක් මේ සක්වලට ඉතුරු වෙන්න ඕනේ කියලා. තවත් කෝටි ගණන් ධාතුන් වහන්සේලා මේ සක්වලට ඉතුරු වෙනවා. නමුත් මේ විශේෂිත ධාතුන් වහන්සේලා හත් නම බෙදෙන්නේ නැහැ. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ සම 40 දන්ත ධාතුන් වහන්සේලාගෙන් ප්‍රධාන දන්ත ධාතුන් වහන්සේලා හතර නම. අපි සතර දළදා කියලා සඳහන් කරනවා. භාග්‍යතුන් වහන්සේගේ දකුණු සහ වම් අකු ධාතුන් වහන්සේලා දෙනම ලෞතුරා බුදුරජාණන් වහන්සේ නම ධාතුන් වහන්සේලා අදිෂ්ඨාන කරනකොට අදිෂ්ඨාන කරන විශාලතම ධාතුන් වහන්සේ නමක් තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේගේ විශාලතම සර්වඥ ධාතුන් වහන්සේ තමයි භාග්‍යතුන් වහන්සේගේ නලල්තලේ ලලාට ධාතුන් වහන්සේ. සතර දළදාවයි අකු ධාතුන් වහන්සේලා දෙනමයි ලලාට ධාතුන් වහන්සේ. එතකොට ධාතුන් වහන්සේලා හත් නමයි. මේ ධාතුන් වහන්සේලා හත් නම මේ සක්වල හැර වෙනත් සක්වලකට කිසිසේත්ම බෙදෙන්නේ නැහැ. ඒක භාග්‍යතුන් වහන්සේගේ අදිෂ්ඨානයක්. ඒ හත් නම ඇරුණහම විශේෂයෙන් අනික් දන්ත ධාතුන් වහන්සේලා 36 නමත් එක්ක අනික් ධාතුන් වහන්සේලා දෙවිවරු සක්වල පරම්පරාවෙන් අරන් යනවා. ඒක මහා පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් කළේ චත්තා ලීසා සමාදන්තා කේසා ලෝමාච සබ්බසු දේවා හරින්සු ඒකේකං චක්කවාල පරම්පරා. මේ මහා ධාතුන් වහන්සේලා හත් නම ඇරුණහම අනික් ධාතුන් වහන්සේලා චක්කවාල පරම්පරාවෙන් දෙවිවරු අරන් යනවා. එතකොට මේ සක්වලටම ඉතුරු වෙච්ච ධාතුන් වහන්සේලා විශේෂිත හත් නමින් මේ ලංකාව කියන පුංචි රටට දළදා වහන්සේලා දෙනමක් ලැබුණා. භාග්‍යතුන් වහන්සේගේ දකුණු අකු ධාතුන් වහන්සේත් අපිට ලැබුණා. බුදුරජාණන් වහන්සේම පිරිනිවන් පාන්න කලින් දේශනා කළා මගේ ලලාට ධාතුන් වහන්සේත් ලංකා භූමියට ලැබෙන්න ඕනේ කියලා. ධාතුන් වහන්සේලා බෙදපු වෙලාවෙත් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ලලාට ධාතුන් වහන්සේ ඉල්ල ගන්නවා. මේක භාග්‍යතුන් වහන්සේ ලංකාවට දෙන්න කියලා ඉල්ලීමක්ම කරලා තියෙනවා කියලා. ආන් ඊ කාරණාවන්ගෙන් අපිට පේනවා අති සුවිශේෂී රැකවරණයක් බුදුරජාණන් වහන්සේගෙන් මේ රටට තියෙනවා කියලා. ද්‍රෝණ 8ක් සර්වඥ ධාතුන් වහන්සේලා. ඒ ද්‍රෝණ 8න් අපේ රටේ මහසෑය විතර ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ කොයි තරම් අපිට අනුකම්පා කරලාද එක චෛත්‍යයක් ඇතුළේ ද්‍රෝණයක් වැඩ ඉන්නවා කියලා කියහම. ඉතින් ඒ හින්දා බුදුරජාණන් වහන්සේගේ කරුණාව මේ රටට බොහෝසේ තියෙනවා. ආන් ඒක හින්දා මේ රටට මහ විනාශයක් කරන්න ලේසියෙන් කෙනෙකුට පුළුවන් කමක් නැහැ.